බස් channel එක බලන හැමෝටම ආයුබෝවන්. ගිය වීඩියෝ එකේ අපි කතා කළා හුඟක් MOSFET දාගෙන කරන නිර්මාණ සාරපයා සසාර්ථක වෙන්නේ ඇයි කියලා. ලංකාවේ ගන්න තියෙන MOSFET වල RDS අගේ සාමාන්‍යයෙන් වැඩි කියලාත් අපි දැක්කා. MOSFET එකක maximum current එක රඳා පවතින්නේ RDS මත කියලා අපි මතක් කරගත්තා. ඒ වගේම fake MOSFET සහ යම්කිසි සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් අතරමැදි අවස්ථාවේ වගේ තියෙන MOSFET උත් තියෙනවායි කියලා අපි දැක්කා. ඒ වගේම simple diode mode test එකකින් MOSFET එකක හරි තත්ත්වය අවබෝධ කරගන්න බැරි බවත් අපි දැක්කා. ඊට පස්සේ අපි MOSFET වල RDS එක මනින්න test jig එකක් පාවිච්චි කළා. මම පොරොන්දු වුණා මේ test jig එක හදන විදිය ඉදිරි වීඩියෝ එකදී කියලා දෙන බව. පොරොන්දු පරිදි අද අපි test jig එක හදාගමු. ඉතින් මේවා තමයි අපිට අවශ්‍ය වෙන බඩු ටික test jig එක හදන්න. අපිට අවශ්‍ය වෙනවා 20 ohm resistor එකක් 3 watt විතර. 20 ohm එකක් නැහැ. මම ගාව ඒකින් තමයි 10 ohm resistor දෙකක් ගත්තා. ඊට පස්සේ LM317 regulator IC එක ඕනේ වෙනවා. මයික්‍රෝ ස්විච් එකක් ඕන වෙනවා. LM317 එකට හීට් සින්ක් එකක් ඕන වෙනවා. 1K රෙසිස්ටර්ස් දෙකක් ඕන වෙනවා. ට්‍රිම් පොට් එකක් ඕන වෙනවා. 500 ohms හරි 1K වගේ ට්‍රිම් පොට් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 220 ohm රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. බනානා සොකට් දෙකක් අවශ්‍ය වෙනවා. මොකක් හරි යුනිවර්සල් පවර් සප්ලයි එකකින් පවර් එක ගන්න බනානා සොකට් දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ test loops, test point loop පහක් විතර ඕන වෙනවා. ඉතින් මම මයගාව තිබ්බේ මේක. ඉතින් මම මේක යූස් කරා. ඕගොල්ලන් ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා FET එක රඳවන්න පුළුවන් විදිහේ මොකක් හරි socket එකක් තමයි අවශ්‍ය. ඉතින් මේකම වෙන්න ඕනේ නැහැ. ඕනම විදිහකක් තමන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට vero board කැලක් හරි dot board කැලක් හරි අවශ්‍ය වෙනවා. ඉතා සරල පරිපථයක්. නමුත් මේක නිකම්ම පරිපථයක් එකලස් කරනවා විදිහට කරන්නේ නැතුව මම කැමතියි ඕගොල්ලන් මේක අවබෝධයෙන් කරනවා නම්. ඉතින් අපි දැන්ට මේවා ඔක්කොම පැත්තකින් තියලා අපි මේ සර්කිට් එක ගැන පොඩි අවබෝධයක් ගමු. මේ අවබෝධය ගන්න මම ඉස්සෙල්ලාම මේකේ බ්ලොක් ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ට පෙන්වන්නම්. දැන් මේ පරිපථය ඉතා සරල පරිපථයක් වුණාට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේක. උදාහරණයක් වශයෙන් LM317 එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ variable voltage regulator එකක් හැටියට. දැන් මේ configuration එකේදී අපිට පුළුවන් මේක constant current source එකක් හැටියට පාවිච්චි කරන්න. ඒ කියන්නේ constant current source එකක් කියන්නේ input voltage එක මොකක් වුණත් output load එක මොකක් වුණත් අපි set කරන ampere ගාන ඒ constant current source එකෙන් දිගටම දෙනවා. ඒක තමයි constant current source එකක් කියන්නේ. තව මේ පරිපථයේ පාවිච්චි කරන සිද්ධාන්තයක් තමයි kelvin connection. එහෙම නැත්නම් 4 wire resistance measurement කියන එක. මේ සිද්ධාන්තය පාවිච්චි කළා තමයි FET එකේ drain එක සහ source එක අතර ඇති වෙන ඉතාමත්ම කුඩා resistance එක මනින්න පුළුවන් වෙන්නේ. පොඩ්ඩක් මේක අධ්‍යයනය කරමු. LM317 එකෙන් 100 milliampere එන්න පුළුවන් විදියට අපි හදා ගන්නවා. 100 milliampere අපි දෙනවා FET එකේ drain එක. FET එකේ drain එක හරහා ගිහිල්ලා source එකෙන් එළියට එනවා 100 milliampere. ඇවිල්ලා ඒක ග්‍රවුන්ඩ් එකට යනවා. drain එක හරහා current එක යන්න නම් gate එකට 10 volts වැටෙන්න ඕනේ. 20 volts අපි 1K resistors දෙකක් පාවිච්චි කරලා voltage divider එකකින් මෙතනට 10 volts හදලා දෙනවා. එතකොට මේක gate එක on වෙනවා. drain එක හා source එක අතර current එකක් pass වෙනවා. ඉතින් මේ current එක අපි දන්නවා 100 milliampere කියලා. ඉතින් මේ 100 milliampere යනකොට drain එක හා source එක අතර voltage එකක් develop වෙනවා. ඒකට අපි කියන්නේ VDS කියලා. ඒ VDS එක තමයි අපේ multimeter එකේ මැනගන්නේ. අපි VDS හොයාගත්තට පස්සේ ඒ VDS value එක drain එක හා source එක හරහා යන current එකෙන් බෙදන්න ඕනේ. අපි දන්නවා මේ constant current source එක හින්දා drain එක හරහා යන current එක තමයි 0.1 ampere. 0.1 0.2 0.8 4 0.1 බෙදුවහම අපිට එනවා 0.0084. 0.0084 0.1 බෙදනවා කියන්නේ 10 වැඩි කරනවා හා සමානයි. RDS සමානයි 0.0084 ohms. ඉතින් මේ විදිහට තමයි අපිට පුළුවන් FET එක on අවස්ථාවේදී drain එක හා source එක අතර තියෙන ඉතා කුඩා resistance එක ඉතා නිවැරදිව මැනගන්න පුළුවන් වෙන්නේ මේ kelvin connection එක. එහෙම නැත්නම් 4 wire measurement system එක හින්දා. දැන් යමු test jig එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේක තමයි සම්පූර්ණ පරිපථය. මේ රතුපාට කඩිර කොටුවෙන් ඇතුලේ තියෙන්නේ LM317 එකෙන් හදපු constant current source එක. ඒතර මේ LM317 regulator IC එක තියෙනවා. ඒකේ output එකට සම්බන්ධ වෙලා තියෙනවා 20 ohms 3 watts resistor එක. ඒක ගිහිල්ලා තියෙනවා ට්‍රිම් පොට් එකට 1K ට්‍රිම් පොට් එකට. ඒකේ variable arm එක මැද්දෙන් ඇවිල්ලා ආයිමත් 220 ohms resistor එක හරහා output එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ variable resistor එකේ මතන් ට්‍රිම් පොට් එක සීරු මාරු කළා අපිට පුළුවන්
මෙතන 100 මිලි ඇම්පියර්ස් එහෙම නැත්නම් 0.1 ඇම්පියර්ස් හදාගන්න. ඊට පස්සේ ඒක හදාගත්තට පස්සේ මේකෙන් අවුට්පුට් වෙන්නේ හැම වෙලාවෙම 100 මිලි ඇම්පියර්ස්. මේක ෂෝට් කරත් ලෝඩ් එක වැඩි කරත් 100 මිලි ඇම්පියර්ස් එනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන්. ඒ 100 මිලි ඇම්පියර්ස් තමයි අපි IRF එක හරහා යවන්නේ. ඉතින් අපි දැන් මේක හදාගෙන ඉමු. ඉතින් මම සර්කිට් එක ක්ලස් කරගත්තා. මෙතනින් තමයි අපි පවර් සප්ලයි එක දෙන්නේ. 20 වෝල්ට්ස් පවර් සප්ලයි එක දෙනවා. ඒක දෙනවා මෙතන LM317 එකට. ඒතකොට මේ පැත්ත තමයි කොන්ස්ටන්ට් කරන්ට් සෝස් එක පැත්ත. මේ පැත්ත අපේ ගේට් එක බයස් කරන සර්කිට් එක. ඒ කියන්නේ 1K වෝල්ටේජ් ඩිවයිඩර් එකයි මෙතන පුෂ් බටන් ස්විච් එකයි. මේක පුෂ් බටන් එක පුෂ් කරාම තමයි ගේට් එකට 10 වෝල්ට්ස් වැටෙන්නේ. ඉතින් මම මෙතන දැම්මා මේ ටෙස්ට් පොයින්ට්ස් තුනක් දැම්මා පොඩි MOSFETs චෙක් කරන්න. ඊපස් මේ එලියන් දෙකක් දැම්මා ටිකක් අර ලොකු සයිස් එකේ MOSFET චෙක් කරන්න අවශ්‍ය වුණාම පාවිච්චි කරන්න. එතකොට මේ ඇතුලේ තුන තමයි පොඩි ඒවා. පිට දෙකත් එක්ක ගත්තාම මැද එකයි පිට දෙකත් එක්ක ගත්තාම ලොකු MOSFET චෙක් කරන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි අපි තීරුමාරු කරලා 100 මිලි ඇම්පියර්ස් හදාගන්නේ. දැන් අපිට එක කාර්යයක් කරන්න තියෙනවා. ඒ කාර්යය තමයි අපිට මේ ටෙස්ට් ජිග් එක කැලිබ්‍රේට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අර කිව් ඉස්සෙල්ලා කිව්ව 100 මිලි ඇම්පියර්ස් එන විදියට හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒක කරමු අපි දැන්. දැන් අපි මේ ටෙස්ට් ජිග් එක කැලිබ්‍රේට් කරන්නේ මෙහෙමයි. ටෙස්ට් ජිග් එකට පවර් දීලා 20 වෝල්ට්ස් දීලා මෙතන පවර් පෝට් එකෙන් අපි මල්ටිමීටර් එක ඇම්පියර් මෝඩ් එකට දාලා ඇම්පියර් පොෂන් එකට දාලා ටෙස්ට් ප්‍රෝබ්ස් දෙක රෙඩ් එක දෙනවා ඩ්‍රේන් එකට බ්ලැක් එක දෙනවා සෝස් එකට. එතකොට මල්ටිමීටර් එක හරහා මේ ඩ්‍රේන් එකයි සෝස් එකයි ෂෝට් වෙලා තියෙන්නේ. දැන් අපි පවර් ඔන් කරනවා. පවර් ඔන් කරාම ඔයගලන්ට පේනවා ඇම්පියර් 0.7733ක් මේ ඩ්‍රේන් එක හා සෝස් එක අතර යනවා. එතකොට අපි මේ ට්‍රිම් පොට් එක කරකෝලා අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා මේක ඇම්පියර් 0.1ක්. දැන් මෙතන 0.2යි අඩු කරගෙන ගිහිල්ලා ඇම්පියර් 0.1ක් වෙනකන් මේක ඇඩ්ජස්ට් කරගන්නවා. ඇම්පියර් 0.1.0.0 වගේ හරියටම 0.1ක් තියෙනවා. දැන් අපේ කැලිබ්‍රේෂන් ප්‍රොසීජර් එක හරි. අපි දන්නවා දැන් ට්‍රේන් එක හා සෝස් එක අතර ෂෝට් එකක් තිබ්බත් යන්නේ මිලි ඇම්පියර් 0.1යි කියලා. දැන් අපි අයිසරයක් මේ මල්ටිමීටර් එක මෙතනට දාලා VDS එක මෙෂර් කරන්න පුළුවන් විදිහට සෙටප් කරගෙන MOSFET එකක් චෙක් කරලා බලමු. මල්ටිමීටර් එක මෙතනට සම්බන්ධ කරගත්තාම මල්ටිමීටර් එකේ මේ පාඨාංකයේ දැක්වෙන්නේ කෙලින්ම VDS අගේ ඩ්‍රේන් එක සහ සෝස් එක අතර තියෙන වෝල්ටේජ් එක තමයි දැන්ට පෙන්වන්නේ. 28.8 කියලා පෙන්වන්නේ. දැන් මෙතන VDS එක හරහා කරන්ට් එකක් යන්නේ නැති හින්දා රෙගුලේටර් IC එකෙන් දෙන වෝල්ට්ස් 20ම පෙන්නනවා ඩ්‍රේන් එක හා සෝස් එක අතර. පෙට් එකක් දාලා චෙක් කර බලමු මොකද්ද අපිට එන VDS අගේ කියලා. මෙතන මේ IRF 2205 කියන පෙට් එක තමයි අපි චෙක් කරන්නේ. මේක මෙතන ඇතුළට දාගෙන මේ මයික්‍රෝ ස්විච් එක එබුවාම අපිට එනවා අපේ VDS අගේ 0.0015 වෝල්ට්ස්. ඉතින් මේක 0.1කින් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් 10ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි අපිට RDS අගේ එන්නේ. RDS අගේ තමයි 0.0015 ඕම්ස්. අපි තව එකක් චෙක් කරමු. ගිය පාර අපිට හම් වෙච්ච අර ඉතාලම බාල ක්වලිටි එකේ තියෙන fake MOSFET එක 65.6 මේකේ අපිට එදා ආවේ 9.8ක් වගේ තමයි ඕම්ස් ආවේ. අපි බලමු කොහොමද එන්නේ වැලියු එක කියලා. පෙට් එක දාගත්තා. එතන මයික්‍රෝ ස්විච් එක ඉබ්බුවාම අපිට එනවා 0.98 වෝල්ට්ස්. එතකොට මේක 10ෙන් වැඩි කරාම 9.8යි. ඉතින් ඒ වගේම තමයි. මේකේ ඇත්තටම එන්න ඕනිත අඩු RDS එකක් මේකේ 9.8ක් එනවා. ඉතින් අපේ නිර්මාණය සාර්ථකයි. SDG එක සම්පූර්ණයි. ඕගලන්ට මේක ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. කම්පෝනන්ට්ස් ඉතා සුළු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් මේකෙන් අපිට සෑහෙන ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. අපිට නිකන් අපරාදේ fake MOSFETs අපේ නිර්මාණයට හෝ repair එකට දාලා අසාර්ථක ප්‍රතිඵල ලබා ගන්නවට වඩා මේ වගේ එකක් හදලා තියාගන්න එක ප්‍රයෝජනවත් කියලා මට හිතෙනවා. ඉතින් ඔයගලන්ට බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටීම ගැන. කමෙන්ට් කරාට බොහොම ස්තුතියි ගිය වීඩියෝ එකට. ඒ වගේම ඔයගලන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් එය ඉතාම ලොකු සතුටක්. ඔබ සැමට ආශිර්වාද.